දිරණ ආලින්දය කලාවේ ප්‍රවීණයන්ට වගේම ආධුනිකයන්ටත් අන්තර්ජාලය තුළ හොඳ අවකාශයක් ලබා දෙන්න අප වැඩසටහනක්. ඒ නිසාම ඉතින් අද මේ සුන්දර කතාබහට ඉඩකඩ ලබා ගන්නට අපි සූදානම්. 2006 වසරේ රාජ්‍ය රළි නාට්‍ය සම්මාන උළෙලදී හොඳම ළමා නිළිය වශයෙන් එදා සම්මානයට පාත්‍ර වුණා. අද වන විට මේ වසර 6ක කාලයකට පස්සේ අද මේ කතාබහට ලක් කරන්න ආව අපේ රංගන ශිල්පිනිය තවත් සම්මාන කීපයකට ඉදිරියේදී නිර්දේශ වේවි. ඒ බලාපොරොත්තුව තියෙනවා. जीवित अध्यापन विश्वविद्यालय प्रवेश बलाध्यांशन उपाधि बलापुर එතකොට දැන් අධ්‍යාපනය පැත්තේ ඉදිරියට යන බලාපොරොත්තු වෙන ආකාරය කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඊට පස්සේ තවත් හීන තියනවාද ජීවිතේ? මගේ ලොකු හීනයක් තියෙන මාධ්‍ය ශාස්ත්‍රයටම සම්බන්ධ වෙන තමයි ඒකම මාධ්‍ය අංශයේම උපාධිය හදාරන්නේ. ඒ පැත්තෙම තමයි ඉදිරියට යන බලාපොරොත්තු වෙන්නේ. එතකොට දැන් මේ අධ්‍යාපනයේ මේ හැම දෙයක් එක්කම රංගනය පැත්තෙන් නම් විශේෂ හැදෑරීමක් අයොද්ද සිද්ධ කරලා තියෙනවද කොහොමද ඒ කටයුතු? ඔව් මම මුලින්ම මේ ශාස්ත්‍රයට සම්බන්ධ වෙන්නෙත් එහෙම මේ ඉගෙන ගන්න ගිහිල්ලා තමයි ක්ලාස් එකකින් තමයි මම මුලින්ම තෝරගත්තේ. මේ දවස්වල නම් මේ අධ්‍යාපන කටයුතුත් එක්ක රංගනය පිළිබඳ හැදෑරීමක් කරන්න හම්බුනේ ළඟකදී මම ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා රංගනය පිළිබඳ හැදෑරීමක් කරන්න. එතකොට දැන් මාධ්‍ය රංගනය මේ හැම දෙයක්ම බොහොම එකට බැඳලා යන ආ වූ ශාස්ත්‍රයන් කීපයක් කොහොම වුණත් මේ ශාස්ත්‍රයේ දිගටම රැඳිලා ඉන්න බලාපොරොත්තුවක් තියෙනවද කොහොමද? අනිවාර්යයෙන්ම මම පුංචි කාලේ ඉඳන් ආපු මේ ගමන ඉදිරියටත් දිගටම කරගෙන යන්න තියෙන රංගනය කියන දේ මගේ මරණය දක්වාම කරන්න තමයි මගේ බලාපොරොත්තු. එතකොට දැන් රංගනය කලාව මේ හැම දෙයක් එක්කම වෙනත් ක්ෂේත්‍රයක මම කියන්නේ කලාවට සම්බන්ධකමක් කොහෙත්ම නැති වෙනත් ක්ෂේත්‍රයක මොකක් හරි යම් කිසි හැදෑරීමක් කරන්න බලාපොරොත්තු වෙනවද කරලා තියෙනවද? මම රූපලාවන්‍ය ශාස්ත්‍රයට කැමති ඉදිරියේදී හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒක තමයි. එතකොට දැන් මේ කාලය තුළ 2006 වසරේදී තමයි අයෝධ්‍යා හොඳම ළමා නිළිය විතර සම්මානයට පාත්‍ර වෙන්නේ. ඊට කලින් තමයි මේ රංගන ජීවිතය ආරම්භ කරන්නේ. මේ ගෙවිච්ච කාලය තුළ ජීවිතේ අමතක නොවන අත්දැකීම් මොනවද? මං කියන්නේ කලාවට සම්බන්ධව. කලාවට සම්බන්ධව අමතක නොවන අත්දැකීම් නම් ගොඩක් තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ ජීවිතේ ඉතාමත් වැදගත් අවස්ථාවක් කලාව වෙනුවෙන් මං කැප කරා. ඒ කියන්නේ මගේ වැඩිවියට පත් වුණෙත් මං ටෙලිනාටි රූගත කිරීමකට සම්බන්ධ වෙලා ඉත්තේ. නමුත් يعني කලාව නිසා ඒ ටෙලිනාට්‍ය වෙනුවෙන් මම එක උත්සවයක්වත් ගන්න නැතුව පහුවෙන්දම චූටින් වලට ගියා. ඉතින් මගේ කලා ජීවිතේ මට يعني ජීවිතේට සම්බන්ධ ලොකු අමතක නොවන දෙයක් තමයි ඒ දේ. එතකොට ඒ සිදුවීමත් එක්ක කලාවත් එක්ක සම්බන්ධ කරලා බොහෝ දෙනා විවිධ අනාවේක පළ කරන්නේ කොහොම වුණත් මේ කලාවට සම්බන්ධ වෙච්ච ගමන ගැන ආයි මතක් කරොත් කිව්වා කලාවට මේ රංගනයත් එක්ක සම්බන්ධෙද්දි එහෙම පන්තියකින් තමයි ඊට පස්සේ තේරීපත් වෙලා මෙහෙම මේ ගමන ආවේ කියලා අපි අතීතය මතක් කරමු. ඔව් මම 2002 වසරේ තමයි කලාවට පිවිසෙන්නේ. ප්‍රියන්ත සමරකෝන් අංකල්ගේ රංගන පිළිබඳ පාඨමාලාවක් තිබ්බා. මම ඒකට මුලින්ම ගියන් පස්සේ මේ එයාගේ පළවෙනි ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට මම තෝරගත්තා බක්මහේසුහිණි ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යයෙන් තමයි මම මුලින්ම ශාස්ත්‍රයට එන්නේ. නමුත් ඒක අද වෙනතුරු තිරගතුනේ නැහැ. ඊට පස්සේ ජාතික රූපවාහිනිය අතුල පිරිස් අධ්‍යක්ෂණය කරපු අතුල පිරිස් මහත්මයා අධ්‍යක්ෂණය කරපු සින්දු කිනුන පඳුරු ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යය තමයි මගේ දෙවෙනි ටෙලිනාට්‍යය. ඒ කියන්නේ ඒක තමයි මුලින්ම විකාශනය වුණේ. ඒ ටෙලිනාට්‍යයෙන් තමයි මට 2006 වසරේදී හොඳම ළමා නිළිය සම්මානය හම්බුනේ. දැන් එතකොට මේ පටිගත කිරීම කියන ස්ථාන මේ සියල්ල බොහොම සුඳුරුයි සුහදයි. කොහොම වුණත් ජීවිතය තුළ රංගනයේ පැත්තෙන් ගත්තාම Tamanට පනවාගත්ත සීමා මායිම් තියනවාද? ඔව් අනිවාර්යයෙන්ම මම ගොඩක් يعني නිර්මාණ ලැබෙනකොට මම බාරගන්නේ මගේ චරිතයට හානියක් නොවෙන්න. ඉතින් මම يعني දැන් තියනවානේ ඕනම කෙනෙක් Tamanට සීමාවක් තියනවානේ. මම කවදාවත් يعني adults only films වලට එහෙම සහභාගී වෙන කිසිසේත්ම අදහසක් නැහැ. හොඳ නිර්මාණ වලට දායක වෙනවා. මගේ චරිතයට හානියක් නොවන ඕනම චරිතයක් මම බාර ගන්නවා. අයෝධ්‍යාගේ පවුලේ විස්තර කවුද ඉන්නේ? අම්මා තාත්තා මේ ගැන මතක් කරු. ඔව් මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි විතරයි. තාත්ති ව්‍යාපාර කටයුතු කරන් යනවා. අම්මිය රූපලාවන්‍ය කටයුතු කරනවා. ආයතන දැන් අර කලින් කිව්ව විදිහට රූපලාවන්‍ය ගැන අමුතුවෙන් ලොකු හැදෑරීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අම්මගෙන් යම් කිසි ගුරුහරුකම් එක්ක තවත් ක්ෂේත්‍රයක් ආරම්භ කරන්න පුළුවන්. ඔව් මගේ පුංචි බලාපොරොත්තුවක් තියෙනවා ඒ ශාස්ත්‍රයේ චුට්ටක් හැදෑරීමක් කරලා ඉදිරියට යන්න. ඒ කියන්නේ මේ කලාවත් එක්ක සම්බන්ධ කරලා ව්‍යාපාරයක් ඉදිරියට කරගෙන යන බලාපොරොත්තුවක් තියෙනවා? නෑ නෑ එහෙම බලාපොරොත්තුවක් නැහැ.
නමුත් මං ආසයි එහෙම ව්‍යාපාරයක් කරගෙන එහෙම කරන් යන්න තාම එහෙම අදහසක් නැහැ. සිගිරිදි 15 වෙන එකකුත් සමහරට වෙන්න පුළුවන්. දැන් යොවුන් මේ සිටින මේ තරුණියක් විදිහට සාමාන්‍යයෙන් ආදරය විවාහය මේ දේවල් ළඟ ළඟම ජීවිතය තුළට එන්න පටන් ගන්න තියෙනවා කොහොම හරි ආදරය විවාහය දකින්නේ කොහොමද? ආදරය කියන්නේ ඒක සුන්දර වින්දොත් එක්ක අතිශයින්ම සුන්දරයි. ඒක ඉතින් එක එක්කෙනා ආදරය කරන විදිහ වෙනස්. ආදරේ ජීවිතයට අනිවාර්යෙන් තමම තේරුම් ගත කෙනෙක් වෙන්න ඕනි ආදරය කරන්න නම් විවාහ වෙන්නත් ඕනි මම නම් හිතන්නේ ආදර සම්බන්ධතාවයක කියන්නේ මගේ පෞද්ගලික මේ මතය ආදරය අතිශය සුන්දර දෙයක්. එතකොට දැන් පුංචි දිරේ පෙම්වතියගේ චරිතය රඟපාලා තියෙනවා දැන් ජීවිතය තුලත් පෙම්වතියගේ චරිතයට පණ පොබනවාද කොහොමද? නෑ තාම නෑ මම ඒ පිළිබඳව තාම හිතලා නැහැ මොකද දැන් ළඟකදී තමයි මගේ අධ්‍යාපන කටයුතු ඉවරුනේ. ඉදිරියට හොඳ කෙනෙක් හම්බුනොත් හිතලා බලනවා. ඒ කියන්නේ මොන වගේ කාලෙදි කියලා හෙව්වොත් එහෙම. ජීවිතය ගැන හිණ බලාපොරොත්තු හැමෝටම තියෙනවනේ. මෙහෙම එක් කාලයක් එහෙම කියන්න බෑ. ඉතින් මගේ ජීවිතයට ගැළපෙන කෙනෙක් හම්බුනොත් හිතලා බලනවා. දැන් ගැළපෙනවා කියලා කිව්වහම විවිධ වංශ තියෙනවා. ඒ අංශ ගැන නෙමෙයි මම අහන්නේ දැන් ගැළපෙනවා කියන එක අදහස් කරන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙහෙම කලාව පිළිබඳ හොඳ අධ්‍යක් මේ කියන්නේ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන ඕන විශේෂයෙන් උගත්කම ඒ කියන්නේ මං කැමති නැහැ විශේෂයෙන්ම සුරාසුදෙන් තොරම කෙනෙක් වෙන්න ඕනි. ඒව මම බලනවා. ඉතින් මගේ ජීවිත සහකරුවා තෝරගන්න. හඬරු. ඒක විශේෂයෙන් සලකන්න හිත හොඳ කෙනෙක් නම් ඒක තමයි මූලිකම බලන්නේ. හිත හොඳ බලන්නේ කොහොමද කියන එක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට ඔය කියපු හැම කාරණාවක් එක්කම දැන් සාමාන්‍ය ජීවිතයේදී අයෝධ්‍යා දක්ෂිකා කියලා කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා හෙව්වොත්? මම බොහොම මිත්‍රශීලී කෙනෙක් හැම කෙනෙක් එක්කම ගොඩක් සංවේදී ඕනම කෙනෙක්ට කරදරයක් වුණ වෙලාවට උදව් කරන හිත හොඳ චරිතයක්. එතකොට අයෝධ්‍යා දක්ෂිකා දක්ෂ වෙන්නේ මොන වගේ ක්ෂේත්‍රවලට? මම නර්තනයට, රංගනයට, ගායනයට, නිවේදනයට ඒ ක්ෂේත්‍රවලට දක්ෂයි. දැන් සාමාන්‍යයෙන් අපි හැමෝටම විවේකයක් විනෝදයක් ලැබිච්ච වෙලාවක කරන කියන බොහෝ දේවල් තියෙනවා. විවේකී ගත කරන්නේ කොහොමද? මම විවේකයක් ලැබුණ වෙලාවට ගොඩක් වෙලාවට කරන සින්දු අහනවා නැත්නම් චිත්‍රපටය නරඹනවා. එවතන මම විනෝදයක් සදා කරන්නේ. එතකොට දැන් මේ ක්ෂේත්‍රය තුල කටයුතු කරද්දී විවිධ පුද්ගල විවිධ අදහස් ප්‍රකාශ කරනවා. කොහොම වුණත් සිත්‍ර දෙවීම් වලට මේ වගේ දේවල් අඩදඹර මේ වගේ පොඩි පොඩි දේවල් වලට මුහුණ දීපු අවස්ථා ඇති. ඔව් මේ මෑතක දින මට එහෙම දෙයක් වුණා. ඒ කියන්නේ මේ මං ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා. ඒක දැන් විකාශනය වෙලාත් මාස 3-4ක් වෙනවා. පොරොන්දු වුණා. දැන් අපි ටෙලිනාට්‍යයක් කරනකොට යම් කිසි මුදලක් පොරොන්දු වෙනවනේ. අවසානයේදී අධ්‍යක්ෂකවරයා මනිෂ්පාදනය කරේ ඔහු ඇග්‍රීමෙන්ට් එකක් වෙනස් කරලා ඒකනේ මට දෙන්න තියපු මට විතරක් නේ තව ශිල්පීන් කිහිප දෙනෙක්ට මේ අසාධාරණේ වුණා. ඔහුගෙන් අන්තිමට ඉල්ලුවාම කිව්වේ මට ඒක දැන් කරන්න දෙයක් නැහැ. අපි හොයලා බලනකොට ඇග්‍රීමෙන්ට් එකක් වෙනස් කරලා. ඉතින් ඒකට ගොඩක් හිත රිදීමක් ඇති වුණා ශේෂ්ත්‍රය සම්බන්ධයෙන්. කට කතා නම් ඉතින් ගොඩක් තියෙනවා. ශේෂ්ත්‍රය තමයි මට එහෙම කට කතාවක් හැදලා නැහැ. ශේෂ්ත්‍රන් පිටේ කියනවා දැන් පාසල් ජීවිතය තුළදී බොහෝ වෙලාවට මිනිස්සු මම දන්නේ නැති දේවල් මං ගැන නිර්මාණ කරන්නේ පාසලත් සම්බන්ධ කරලා ගොඩක් දේවල් ගුරුවරු කියන්නේ මම මුලින්ම 2002 වර්ෂයේ එතකොට මම ඉගෙනුම ලැබුවේ ශාන්ත ජෝන්ස් පාලිකා විද්‍යාලයේ. ශිෂ්‍යත්වයෙන් පස්සේ මම පාන්දර බාලිකා විද්‍යාලයට යනවා. ඒ කියන්නේ අධ්‍යාපන කටයුතු වලට මට ගොඩක් දැන් ෂූටින් ගිහිල්ලා පාඩු වෙන වැඩ කටයුතු මට ගොඩක් උදව් කරන ටීචර්ස්ලා විශේෂයෙන් මතක් කරන්න ඕනේ අමරනන්දනි අපේ විදුහල්පතිතුමිය. ඊට අමතරව මගේ අම්මයි තාත්තයි විශේෂයෙන් මතක් කරන්න මගේ හෙවණැල්ල වගේ ඉඳලා මට හැම දෙයකදීම ගොඩක් උදව් කරා. පාසලත් සමග අර කටකතා ගොඩනගනවා කියවක පාසල ඇතුළෙම සමහරුන් කියන්නේ දැන් සමහර ගුරුවරුණාත් දැන් රඟපානවා කියවම අමුතුම මේ කෝණෙක ඉන්න බලන මිනිස්සු දෙයක් එහෙම වුණාම ඉතින් එහෙම කටකතා ගොඩනගලා පාසල ඇතුළෙත් තියෙනවා නෑ ඔව් සාමාන්‍යයෙන් මේ එකට ඉන්න පිටිස් තමයි ගොඩක් දුරට අපිට කටකතා කියන දේවල් නිර්මාණය කරලා එළියට ලබා දෙන්නේ හා ඉතින් එහෙම අවස්ථා නම් තියෙනවා මගේ ළඟින් ඉන්න මිත්‍රයෝ පවා මට එක එක විවිධ දේවල් ඉතින් ඒවා මම සතුටින් බාර ගන්නවා කාත් එක්ක තරහක් ඇති කරගන්නේ. එතකොට දැන් පාසල් කාලය තුළ එහෙම ජීවිතය ගත වෙද්දී මේ ක්ෂේත්‍රය තුළ ඉන්න සමීපතමයන් කවුද කියලා ඇහුවා? ක්ෂේත්‍රය මම ගොඩක් ළඟින් ආශ්‍රය කරන ප්‍රතිභා හෙට්ටිආරච්චි, හර්ෂණ බෙත්මගේ, සුලෝචනා වීරසිංහ, විශ්ව
මල්ලි ඒගොල්ලන් ගොඩක් ළඟෙන් ආශ්‍රය කරනවා. දැන් අනාගතය ගැන හැමෝටම බොහොම සුබ සිහිනයක් බලාපොරොත්තුවක් තියෙනවා. කලින් ගම යම් දේවල් සඳහන් කරා කොහොම හරි අනාගතය තුළ රංගන ක්ෂේත්‍රයෙන් හෝ වෙනත් ක්ෂේත්‍රයකින් ජීවිතයේ අවසානයේදී අයෝධ්‍යා දක්ෂිකා කියන චරිතය අපිට දකින්න හම්බ වෙන්නේ කොහොමද? මම රංගනයේ දිගටම කරනවා. මම අර කලින් කෝවාගේ උපාධිය හදාරලා මාධ්‍ය කිසියම් හෝ මාධ්‍ය ක්ෂේත්‍රයකට සම්බන්ධ වෙනවා. ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව දැන්ට තියෙන මගේ උපාධිය හොඳින් අවසන් කරන්න. ඒ කියන්නේ යම් කිසි නාලිකාවකට සමහරවිට ඉදිරියේදී සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙන නාලිකාව අවශ්‍ය වෙන්නේ නැහැ. මම නාලිකාවක් මේ දවස්වල නිවේදන කටයුතු කරනවා. නිවේදනයේ පැත්තෙන් උත් ඉදිරියට යන ජූටි බලාපොරොත්තුවක් තියෙනවා. බලමු. හරි දැන් ওই පස්සල් කාලය තුල කලාවට නිවේදනයට මේ මාධ්‍යයට මේ කිසිම දෙයකට අයෝධ්‍යා දක්ෂිකා සම්බන්ධුුනේ නැත්තම් අපිට අයෝධ්‍යාව හම්බ වෙන්නේ කොහොමද? මං හිතනවා හැමුණා නම් ලෝය කෙනෙක් වෙයි කියලා. මොකද මගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බා එකත්. නමුත් මට දැන් මම මේ ශ්‍රේෂ්ඨ ඉන්න කෙනෙක් නිසා මං හිතනවා මේ පැත්තෙම යන එක හොඳයි කියලා දැන්. එතකොට දැන් අම්මා හරි ගෙදර කවුරු හරි කියලා නැද්ද මේ කලාවෙන් අපිට රටට ලෝය කෙනෙක් අහිමි වුණා එහෙම මොකද ප්‍රකාශයක් කළා එහෙම නැද්ද? එහෙමයි මට. අපි ඉගෙන ගන්න තිබුණා අධ්‍යාපනය වෙතින් ඉදිරියට යන්න තිබුණා. ඔව් මම දැන් මට ගෙදරින් එහෙම බලපෑමක් නැහැ. මං කැමති දෙයක් තෝරගන්න මට උපරිම නිදහස දීලා තියෙනවා ගෙදරින්. ඒක නිසා ඉතින් අම්මා කියන්නේ ඔයාට ගැළපෙන දේ දැන් ඔයා නිසා ඔයා මේ පැත්තක් තෝරගෙන ඔයාට ඉදිරියට යන්න පුළුවන් කියන්නේ අනාගතේක අපි වැඩක් නැති දෙයක් කළා වැඩක් නැහැ නේ ඉස්සරහට. ඒක නිසා වැඩක් තමන්ට මේ වාසියක් වෙන ශේෂ්ත්‍රකින් ඉදිරියට යන්න කියලා තමයි අම්මා කියන්නේ. දැන් එතකොට ඔය අධ්‍යාපනයේ විතරද ඔක බලංගු වෙන්නේ නැත්නම් ජීවිතේ සම්පූර්ණයෙන්ම බලංගු වෙනවද? ජීවිතේ මගේ කියන්නේ හැම තීරණයක්ම මට එහෙම ගන්න නිදහසක් නැහැ. නමුත් අම්මගේ තාත්තගේ උපදෙස් මත මගේ මගේ කැමැත්තකටත් ඉඩ දෙනවා 50%ක් විතර ඒගොල්ලෝ. ඒ කියන්නේ දැන් විවාහය කියන කාරණේ අනාගතයේදී ආවට පස්සේ ඒත් අයෝධ්‍යාව ඕක තීරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ 50%ක් අම්මලගේ කැමැත්ත 50%ක් අයෝධ්‍යාවේ කැමැත්ත. විවාහයේදී මෙහෙමයි කියන්නේ මම විශේෂයෙන් දැන් විවාහ ජීවිතයක් කියන්නේ මට කැමති කෙනෙක් අනිවාර්යෙන් යාළු මිය කියන්නේ තෝරගන්න ඕනේ. මොකද ජීවත් වෙන්නේ මම. ඒ කියන්නේ විවාහය යෝජිත විවාහයක් එහෙම නෙමෙයි. මම යෝජිත විවාහයක් කියන්නේ මෙහෙමයි. එහෙම වුණත් අවුරුදු දෙක තුනක් හරි ආද්‍ර සම්බන්ධතාවයක් තියෙන මොනවා කෙනෙක් නැත්නම් තේරුම් ගන්න බෑ. ඒ ප්‍රශ්නේ අම්මලා කියන දේ අනිවාර්යෙන් අහනවා. පවුල එකම දරුවා විදියට ඒගොල්ලන්ගේ තීරණ අනිවාර්යෙන් මම කැමති වෙන්න ඕනේ. එහෙම මට අපේ අම්මයි තාත්තා එහෙම බලපෑමක් නැහැ. හරි දැන් ඔය කියපු ಗುಣ යහපත්කම සිතේ ස්වභාවය හැම දෙයක්ම හරි කියමුකෝ කේන්දරත් ගැලපුණා කියමුකෝ. අවසානයේදී මුදල කියන ප්‍රශ්නේ ආවොත් අයෝධ්‍යා ගන්න තීරණේ මොකක්ද? මෙහෙමයි ජීවත් වෙන අනිවාර්යෙන් මුදල් ඕනේ. මං කියන්නේ මම බලන්නේ නැහැ කියලා අනිවාර්යෙන් ඒකත් බලනවා. ජීවත් වෙන්න ඇති තරම් මුදල් තියෙන කෙනෙක් අනිවාර්යෙන් ඉතින් ඒ කරටත් බලනවා. ඒ කියන්නේ ක්ෂේත්‍රයේ සුළු ජනප්‍රියත්වයේ මේ හැමදේම ගොඩනගාගත්තට පස්සේ අවසානයේ ව්‍යාපාරිකෙක් එක්ක විවාහ වෙයි කියලාද? නෑ නෑ එහෙම කියන්නේ මං කියන්නේ මට ගොඩාක් සල්ලි ඕනේ කියලා. ඒත් ජීවත් වෙන්න ඇති තරම් මුදලක් තියෙන කෙනෙක් බලන්න. හරි එහෙමනම් දැන් මේ කතාබහත් එක්ක දැන් කියපු මේ හැමතරතුරක් එක්ක මං අහනවා තවත් ප්‍රශ්න කීපයක්. මට ඒකට ඔව් නෑ බෑ උත්තර ඕනේ. දැන් ඉහළ මිලකට දේශපාලන පක්ෂයක ප්‍රචාරණය වෙනුවෙන් සැකසਿੱත් නිර්මාණයක් වෙනුවෙන් දායක වෙන්න අවස්ථාවක් ලැබුණොත් අයෝධ්‍යාවක පාර ගන්නවා හිතනවා. නෑ නැද්ද? ඔව්ද? ඔව්ද නැද්ද? නෑ. තරුණයෙක්ගෙන් මුල්වරට ආරාධිත යෝජනාවක් ලැබුණේ වයස අවුරුදු කීයේදීද? 15 ඉති. ගමන්. දැන් ටෙලිනාට්‍ය නිර්මාණයකද සිනමා නිර්මාණයක් හරි එකවර ආරාධනා දෙකක් ලැබුණොත් ඒ දෙකෙන් වැඩිපුර බාර ගන්නෙ මොකක්ද? ටෙලිනාට්‍ය නිර්මාණයට බාර ගන්නවද නැත්නම් සිනමාවට යන්න? සිනමාව. එතකොට හිතන විදිහට යම් කිසි සාර්ථක ආදර විවාහයක්ද එහෙමත් නැත්නම් යෝජිත මං කියන්නේ ආදරේද ආදර විවාහයද සාර්ථක වෙන්නේ නැත්නම් යෝජිත විවාහය? ආදර විවාහයක්. සාර්ථක රංගන ශිල්පිනියක් වඩාත් වැදගත් කොට සලකන්නේ මුදල් සම්මාන ජනප්‍රියත්වය. ජනප්‍රියත්වය. ජනප්‍රියත්වය තියෙනවා නම් ඒ නිලිය අනිවාර්යෙන් සාර්ථකයි සම්මානවත් මුදල්වත් අවශ්‍ය වෙන්නේ නැහැ කියන තැන අයෝධ්‍යාව ඉන්නවා. ඔව් සම්මාන කියන්නේ මෙහෙමයි නිලියකට ජීවිතයේ ඇගයීමක් අනිවාර්යෙන් අත්‍යවශ්‍යයි. තමන් සාර්ථක නිසා තමයි ප්‍රේක්ෂකයන් අතරට යන්න පුළුවන් වෙන ජනප්‍රියතාවය තමයි ගොඩක් වැදගත් වෙන්නේ. දැන් අයෝධ්‍යා කිව්වා විනෝදය සහ මේ විවේක කාලය තුළදී යම් යම් ක්‍රියාකාරකම් කරනවා. ඒ අතරතුර සින්දු ගීත අහන්න ගීත කියන්න පුඩි නඹුරුතාවක් හැකියාවක් තියෙනවා කියලා. දැන් අන්තර්ජාලය හරහා මේ සියල්ලට බිරකට ලබා දෙන හින්දා කැමති නැද්ද ගීතයක් කියන්න? පොඩි කොටසක් කියන්න. පිනිවැටි මල් පිපෙන මහ පොළොවේ අත්තල්ලාගෙන විදින්නද සංසාරේ
බලා ඉන්නවා තව තවසක් වෙන තුරා පියාණනි මං ඔබේ ආදරතෝනි පියාණනි මං ඔබේ ආදරතෝනි හොඳයි එහෙමනම් දැන් මේ ක්ෂේත්‍රය තුල ආපු පිටිසටත් ස්තුතිවන්ත වුණා කවුද මේ ගමන එන්න අතහිත ලබා දුන්නේ කියලා දැනත් මතක් කරා නමුත් රංජන් ප්‍රසන්න අයව එතකොට සුදත් තිලක්සිරි අයව සමන් කුමාර් ලියනගේ මහත්මයාව ඒ වගේම මම ශේෂ්ත්‍රයට යොමු කරපු ප්‍රියන්ත සමරකෝන් අංකල්ව ගාමිණීරත්න සිරි මහත්මයාව මනෝජ් ලක්සිරි මහත්මයාව බුද්ධි අයව ඇතුළු මට නන්නරු උදව් උපකාර කරපු හැම කෙනෙක්ම විශේෂයෙන් අර්නස්ට් අඩුගේ මහත්මයාව ඇතුළු මට නන්නයිරුන් උදව් උපකාර කරපු සියලු දෙනා මේ අවස්ථාවේ මතක් කරනවා අමතක වීමක් වුණා නම් සමාව ඉල්ලනවා ඇත්තටම මේ වෙලාවේ මතක් වෙන්නේ නැහැ ඔක්කොම නම් කොහොම වුණත් දැන් මේ හැම දෙනාගේම ආශිර්වාදයත් එක්ක අයොතට බොහොම දීර්ඝ ගමනක් ක්ෂේත්‍රය තුල වගේම ජීවිතෙත් යන්න හම් වෙන කියලා අපි ප්‍රාර්ථනා කරන දින ලාලින්දෙන් එහෙමනම් තවත් මේ වැනි සොඳුරු කතා බහකට අපි සූදානම් ඉදිරියේදී ඉඩ කඩ ලබා ගන්නට